විශේෂංගතුලින් මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න විශේෂම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා මනෝවිද්‍යානුකූල ප්‍රතිකටක් කොහොමද අපි නිින්ද කියන කාරණාව තුළ කතා කරන්නේ කියන එක අපි කතා කරමු. ඒ සඳහා අපි මැදිරියට ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ මානසික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ වෛද්‍යතුමා නායිපන් කියලා ඔබ පිළිගන්න. අයිතුමන්. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මනෝවිද්‍යානුකූලව නිින්ද කියන එක අපිට හරිම වැදගත්. නිින්ද කියන එක මේ සමහරුන්ට වැඩි අර කිව්වා වගේ සමහරුන්ට නිින්ද ඇත්තෙම නැහැ. සහ නිින්ද නිසා අපිට ඇතිවන මානසික ව්‍යාකූලත්වය. නිින්ද කෙතරම් අවශ්‍යද? නිින්ද නැති වුණාම මොකද අපිට වෙන්නේ? සහ මනෝවිද්‍යානුකූලව අපි මුලින්ම නිර්වචනය කරගමු වෛද්‍යතුමනි. නිින්ද කියන්නේ මොකක්ද? ඔව්. ඊට කලින් ඒ පිළිතුරට යන්න කලින් වෛද්‍යතුමනි අපි අවස්ථාව ලබා දෙනවා අපේ නරඹන පිරිසට හැමදාමත් වගේ දුරකථන මාර්ගයේ විවෘතයි 0115 299 299 0115 299 299. අද දවසේදී අපි කතා බහ කරන මාතෘකාවට අදාළව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මානසික ගැටලුවක් තියෙනවා නම් ඔබට කතා කරලා විසඳුම් ලබා ගන්නට අවස්ථාව තියෙනවා. ආයුර්වේද රෝග විශේෂඥ මානසික රෝග වෛද්‍ය සමනය සෙට්ටිගේ වෛද්‍යතුමා තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ. හොඳයි. අපි පටන් ගමු. මම හිතන්නේ නිින්ද කියන එක අපේ ජීවිතයේ ආයුෂ වින්දනය සඳහා නිරෝගී බව, කායික නිරෝගී බව, මානසික නිරෝගී බව මේ හැම අංශයකම සමතුලිතතාවයේ පවත්වාගෙන යාම සඳහා අතිශය වැදගත් අති ප්‍රබල සාධකයක් ඇයි තමයි අපේ ආයුර්වේදයේ සඳහන් කරන්නේ. අපේ ජීවිතයේ රඳා පවතින ප්‍රධාන උපස්තම්භ කුළුණු තුනක් ගැන ආයුර්වේදයේ විශේෂයෙන් කතා කරනවා. අපේ වට කියනවා ත්‍රිවිධ උපස්තම්භ කියලා. මේ ත්‍රිවිධ උපස්තම්භ වලින් එක ප්‍රධාන උපස්තම්භයක් කුළුණක් තමයි අපේ ජීවිතයේ රඳා පවතින මේ නිින්ද කියන එක. නිින්ද, ආහාර, ඒ වගේම ලිංගික ජීවිතය. මේ ප්‍රධාන තුන මත තමයි බ්‍රහ්මචර්යාව. මේ ප්‍රධාන තුන මත තමයි අපේ ජීවිතයේ රඳා පවතිනවා කියලා විශේෂයෙන් ආයුර්වේදයේ සඳහන් කරන්නේ. දැන් අපි වර්තමානයේ ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් මේ දැන කල්පනා කරන්නේ නැහැනේ. අපි ඔහේ නිදි මරනවා වැඩක් ඇතුවත්, නිදි මරනවා වැඩක් නැතුවත්, නිදි මරනවා අවුරුදු 25-30 වෙනකොට අපි දන්නවාද තරුණ පරපුරට ගොඩාක් ලෙඩ සමග තමයි අපි ළඟට එන්නේ. මා නිතරම කියන දෙයක් තමයි මේ තරුණ පරපුරේ ඉන්න ළමයින්ට මේ ලෙඩ හැදිච්ච ඒවා නෙමෙයි, බොහෝම හදාගත්ත ලෙඩ. කෑම බීම වෙලාවට නොගැනීම නිසා, කෑම බීම වැරදියට පරිහරණය කිරීම නිසා මේ නිින්ද කියන එක මේ ඔවුන් රෝගාතුර වීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් කියලා අපි සායනිකවත් අත්විඳින දෙයක්. එතකොට මේ උපනිෂද් ග්‍රන්ථවල පවා මීට වසර 3000කට 4000කට ඉහත ලියවුණු උපනිෂද් ග්‍රන්ථවල පවා මේ නිින්ද පිළිබඳ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේ විශේෂයෙන් මේ අපේ නිින්දේ ආත්ම තල හතරක් පිළිබඳ ඒ උපනිෂද් ග්‍රන්ථ ලියූ ආචාර්යවරුන්, ඍෂිවරුන් විශේෂයෙන් හඳුනාගෙන තියෙනවා. චාගර, ස්වප්න, සුසුප්ත, තුරීය කියලා විශේෂයෙන් අවස්ථා හතරක් ගැන. මේ සිහින දකින අවස්ථාව නිින්දේ, ඒ වගේම ගැඹුරු අවස්ථාවට යන අවස්ථාව නිින්දේ, මෙවැනි අවස්ථාවන් හඳුනාගෙන තියෙනවා. උන් කියනවා මේ නිින්ද කියන එක අර පක්ෂියෙක් ගුවනේ සැරිසරා නැවත ඔහුගේ වාසස්ථානයට පැමිණෙනවා වගේ අපිට එක්තරා ආකාරයක බෞතවේදීය සිතිලකරණයක්, ෆිසියොලොජිකල් රිලැක්සේෂන් එකක් ඇති කරගන්නා වූ තත්ත්වයක් තමයි මේ නිින්ද කියලා ආයුර්වේදයේ සඳහන් කරන්නේ. දැන් අර අපි කතා කරපු චාගර, ස්වප්න, සුසුප්ත, තුරිය කියන අවස්ථා හතර ගත්තොත් වෛද්‍ය විද්‍යාත්මකව කරපු පරීක්ෂණ බොහෝ දුරට සමාන වෙනවා මූන් මේ වසර 3000කට 4000කට ඉස්සෙල්ලා මේ නිින්ද පිළිබඳ දැනගෙන තිබිච්ච කරුණු. දැන් වෛද්‍ය විද්‍යාවේ කියනවා ඇක්ටිව් ස්ලීප්, සක්‍රීය නිින්ද කියලා කොටසක්. මේකට පැරඩොක්සිකල් ස්ලීප් කියලාත් කියනවා. මේ අවස්ථාවේ අපේ මාංශ පේශීන් ඉහිල් වෙනවා. හැබැයි අපේ ශ්වසනය, ඒ වගේම හෘද ස්පන්දනය වැඩි වෙනවා. අපේ ඔක්සිචලනය වැඩි වෙනවා මේ අවස්ථාවේ. අපි ඒකට කියනවා රැපිඩ් අයි මූවමන්ට් කියලා, REM ස්ලීප් කියලා අපි සිහින දකින අවස්ථාව. ඒ වගේම තමයි නිශ්චල නිින්ද කියලා, ක්වයට් ස්ලීප් කියලා අපි කියනවා. අපි ඒක ගැන කතා කරමු වෛද්‍යතුමනි. සිහින දකින අවස්ථාව, නිශ්චල නිින්ද කියන කාරණා දෙක ගැන අපි කතා බහ. දැන් එක කාරණාව ගැන කතා කළා. දැන් ඊළඟට කාරණාවට අපි පිවිසනවා. ඊට කලින් අපි දුරකථන මාර්ගයෙන් එකතු වෙලා ඉන්න නිරාශ මහත්මියට අවස්ථාව දෙනවා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔබේ කාරණාව කියමු. මගේ ලොකුම ඉන්න ડોක්ටර් අවුරුදු 36ක් වෙනවා. ඔව්. එයාට මේ රාත්‍රියේ නිින්ද පදින්න යනවා. දැන් නිින්ද ගියාම එයා ගන්නකොට ඇවිත්ම ගන්නවා. ඒක අපි ඇහුවාම කියනවා මේ අම්මේ මම දන්නේ නැහැ. මම හීනයක් දැක්කම තමයි ඇවිල්ලා මම ඇවිත් ඉන්නේ. මට
ඇගේ වයස අපි සඳහන් කරමුනේ අවුරුදු 26යි කියලා. ඔව් මේකත් එක්තරා තත්ත්වයක් අපි ඔය නොක්ටර්නල් එනියුරිසිස් කියලා කියනවා. අපි රාත්‍රී නින්දේදී සමහරුන්ට මේ ඇතිවෙන මුත්‍රා යෑම. නින්දේ අර අපි කතා කළානේ, නින්දේ ගැඹුරු අවස්ථාවක් ගැන කතා කළා, නින්දේ අපි මතුපිට සිහින දකින අවස්ථාවක් ගැන කතා කළා. මේ ඇතිවෙන භෞතවේදී වෙනස්කම් නිසා සමහර වෙලාවට තමන්ට සමන්ගේ ශාරීරික කෘත්‍යයන් තමන්ට හිතැඟි පරිදි ඕන විදිහට පාලනය කරගන්න බැරි වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ මුත්‍රාශයේ පිරුණාට පස්සේ අපිට සංඥාවක් එනවානේ අපේ මොළයට, අපි මේක මුදාහැරිය යුතුයි කියලා. නමුත් නින්දේ මේ ගැඹුරු අවස්ථාවට ගියාට පස්සේ සමහර වෙලාවට ඒ තත්ත්වය තමන්ට නොදැනීමම නිසා සමහර වෙලාවට මුත්‍රා පහ වෙන්න පටන් ගන්නවා. මේහා බැඳි තවත් සම්බන්ධ කාරණා ගොඩක් තියෙනවා. දැන් සමහර ලාවට කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා නම් කෑම කාලා ගොඩක් වතුර බොන්න, හවස් වෙලා ගොඩක් වතුර බොන්න, මම හිතන්නේ ඒ පුරුද්ද ප්‍රථමයෙන් අපි වෙනස් කරගන්න. අපි කියන වතුර බොන එක හොඳ පුරුද්දක්. නමුත් හවසට අපි නිදාගන්න යන පැයකට දෙකකට ඉස්සෙල්ලා අපි ගොඩක් වතුර පානය නොකළ යුතුයි. කෑමෙන් පස්සේ, රාත්‍රී කෑමෙන් පස්සේ ගොඩක් වතුර පානය නොකළ යුතුයි. ඒ වගේම තමයි අපි නින්දට පෙර පුරුද්දක් හැටියට සමහර වෙලාවට මුත්‍රාශයේ මුත්‍රා නිදහස් කරලා නිදාගන්න යන කරගන්න පුරුද්දත් මම හිතන්නේ මේකෙන් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක්. මේ සඳහා විශේෂිත ඖෂධ තියෙනවා. ඒ ඖෂධ වලින් අපිට නොක්ටර්නල් එනියුරිසිස් කියන තත්ත්වය, එහෙම නැත්නම් ඒ නිද්‍රාවේදී අපි දැන් නින්දේදී අපි කතා කරනවා අනිද්‍රාව, නින්ද නොයෑම, අතිනිද්‍රාව, සමහරුන්ට තදබල විදිහට නින්ද යනවා. මේ නිසා මේවා අපිට යම්කිසි ඖෂධ භාවිතාව කිරීම තුළින්, අර පුරුදු වෙනස් කිරීම තුළින් මගහරව ගන්න පුළුවන් තත්ත්වයක්. අපි සාමාන්‍යයෙන් මේක දකින්නේ අවුරුදු 13-14 වෙනකන් විතරයි මපානි. අපි වැඩිවියට පත් වෙනකොට අපිට මාංශපේශී පාලනය කිරීම හැකියාව වර්ධනය වීමත් එක්ක මේක පුළුවන් වෙනවා. නමුත් අර වයස කෙනෙකුට මේක තිබීම මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපිට මේක පාලනය කර ගැනීම සඳහා යම් යම් ඖෂධ තියෙනවා. අර ක්‍රමවේද ගැන සාකච්ඡා කරලා අපිට මේකට පිළිමයක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය ඔබට මතක් කරන්නම් මුලින්ම 0743-144-141 කියන දුරකථන මාර්ගයට කතා කරන්න මෙවන් ගැටලු තිබෙනවා නම්, මොකද සජීවී මැදිරියක් නිසා අපිට හැමදේම තෝරලා බේරලා කතා කරන්න උපදෙස් දෙන්නට ඔබට හැකියාවක් නැහැ, ප්‍රතිකාර දෙන්නට හැකියාවක් නැහැ. ඉතින් වෛද්‍යතුමන් පෞද්ගලික මුණ ගැහෙන්නද කියලා අපි ආරාධනා කරනවා. අපි කතා බහ කරමින් හිටියා නිශ්චල නින්ද සහ ඔව් අපි මේ ප්‍රධාන කොටස් දෙකක් පිළිබඳ අපි කතා කළේ. ඇක්ටිව් ස්ලීප් කියන එක සක්‍රීය නින්ද, එහෙම නැත්නම් අපි පැරඩොක්සිකල් ස්ලීප් කියලා කියනවා. මේකෙදි මේ අක්ෂි චලනය වේගවත් වෙනවා. අපි ඒ නිසා මේකට කියනවා වෛද්‍ය විද්‍යාවේ රැපිඩ් අයි මූවමන්ට් ස්ලීප් කියලා. ඒක අර අපි මීට වසර 3000කට ඉස්සෙල්ලා දැන් මම කිව්වේ වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම. ඊට අර අපි මුලින් සඳහන් කළ ඒ ග්‍රන්ථවල අවුරුදු 3000කට 4000කට ඉස්සෙල්ලා සඳහන් වෙච්ච කාරණාවේ තියෙනවා සුසුප්ත අවස්ථාව කියලා, ජාගර ස්වප්න අවස්ථාව කියලා. මේ ස්වප්න අවස්ථාව ඒ කරන විස්තරය සහ මේ වෛද්‍ය විද්‍යාවේ මේ කතා කරන REM ස්ලීප් එක, එහෙම නැත්නම් රැපිඩ් අයි මූවමන්ට් ස්ලීප් එක කියන එක ගොඩක් සමානයි. මොකද ඒකෙදි මම උත්සාහ කරන්න ගොඩක් උත්සාහ කරන්නේ මේ අපි වසර ගණනාවකට පෙරත් මේ නින්දේ තියෙන අවශ්‍යතාවයේ, නින්දේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක ඒ පිළිබඳව තියෙන ගැඹුරු අධ්‍යයනයන් අපේ වෛද්‍ය විද්‍යාව තුළ කරා කියන එක යම්කිසි හැඟීමක් දෙන්න. ඒ වගේම තමයි දෙවැනි අවස්ථාව අපි අක්‍රීය ස්ලීප් කියලා කතා කළා, ක්වයට් ස්ලීප්, අපි ගැඹුරු නින්දට යන අවස්ථාව. ඒක අපි NREM නන් රැපිඩ් අයි මූවමන්ට් කියලා අපි විශේෂයෙන් කතා කරනවා. මේකෙදී අපි ගොඩාක් තද නින්දකට යනවා. මේ නින්දේ අපි ඉන්නකොට මේ අවස්ථාවන් මාරු වෙනවා. කෙනෙකු සිහින දකින්න පුළුවන්, ආයෙත් ගැඹුරු නින්දට යන්න පුළුවන්. අර මේක කතා කරනවා අපේ ආයුර්වේද ග්‍රන්ථවල දෙකක් කොයි ආකාරයටද චලනය වෙන්නේ කියලා. එක යුරකට යනවා, ආයිත් මේ යුරට එනවා. මේ විදිහට ප්‍රස්ථාරයක් ඔවුන් ඇඳලා විස්තර කරනවා. අපේ මේ ආත්මතල වල ඇතිවන්නා වූ වෙනස් වීම හරහා නින්දේ විවිධ අවස්ථාවන් වලට අපි මේ නිදාගන්න එක මාරු වෙනවා අපේ නින්ද තුල කියලා. ඔව් අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරනවා. ප්‍රියන්ති මහත්මිය ඉන්න දුරකථනයේ අයිබෝන් ඔබට ඔබේ ප්‍රශ්න යොමු කරන්න වෛද්‍යතුමන් වෙත. අයිබෝන් අපි ඉක්මනින් ගැටලුව යොමු කරමු. ගැස්සිලා ඇහැරුණාට පස්සේ නැවත ඔබට නිදාගන්න අපහසුතාවයක් තියෙනවද? වයස කීයද ඔබතුමියගේ?
ඔව් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අවුරුදු 50 55 වෙනකොට ගොඩක් දෙනෙකුට මේ නිින්ද නොයෑමේ ගැටලුවට මුහුණ පෑමට සිද්ධ වෙනවා. මං හිතන්නේ අපි තරුණ කාලේ අර මං කිව්වාගේ මේ පිළිබඳ තියෙන නොසලකිලිමත් කමත් සමහර වෙලාවට වයසට යනකොට මේ තත්ත්වය වැඩි වෙන්න බලපානවා. මොකද අපි දන්නවා අපේ ශරීරය තුළ තියෙන ජීව විද්‍යාත්මක කාල ගතිකාවක් අපි ඉන්ටර්නල් බයොලොජිකල් ක්ලොක් කියලා අපි ඒකට කියනවා. ඒ අපි ඇතුලේ තියෙන ඒ ජීවවිද්‍යාත්මක කාල ගතිකාව හැදිලා තියෙන්නේ මේ ස්වභාවික කර්තව්‍යයන් වලට වග කියන්න. අපිට හවස් වෙනකොට ඉර බහිනකොට නිින්ද යන්න නිදිමත එනවා, උදේ පාන්දර අවදි වෙනවා. එතකොට උදේට අපිට ශරීර කෘත්‍ය කර ගැනීම සඳහා අවශ්‍යතාව වෙනවා. ඊට පස්සේ අපිට උදේ කෑම කන්න බඩගිනි ඇති වෙනවා. මේ தত্ত্বය අපි යම්කිසි ආකාරයකින් මේක උඩුගම් බලා ගිහිල්ලා අපි විශේෂ වෑයමක් යොදලා මේක නැවැත්වුවොත් එහෙම මේක වැළක්වුවොත් එහෙම මේ ජීවවිද්‍යාත්මක කාල ගතිකාවේ යම්කිසි වෙනස් වීමක් ඇති වෙනවා. අපිට වෙලාවට නිින්ද යන්නේ නැහැ, වෙලාවට බඩගිනි වෙන්නේ නැහැ. අපි කියනවා ආයුර්වේදයේ කතා කරනවා වේග වැළක්වීම පිළිබඳ. අපි නිදිමත හැදුනහම මොනවා හරි කාරණයක් නිසා නිදිමත වළක්වගෙන ඉන්නවා. කාලයක් තිස්සේ මේක කරගෙන ගියාම ඊට පස්සේ අපිට වෙලාවට නිින්ද එන්නේ නැහැ. එතකොට මේක හරි ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ශීරපායි සත්තු නිදාගන්න වෙලාව දැන් අපි වවුල තමයි වැඩිපුරම නිදාගන්නේ. පැය 19ක් නිදා ගන්නවා කියලා කියනවා. අඩුවෙන්ම නිදාගන්නේ අලියා පැය 4යි. මිනිස්සුන්ට සාමාන්‍යයෙන් පැය 6මාරක 7ක නිින්දක් අවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම ඔබට කායික රෝග, මානසික රෝග. මොකද අපි දන්නවා අපි ශාරීරිකව වැය කරන ශක්තිය නැවත ස්ථාපනය කරන, නැවත ප්‍රතිස්ථාපනය කරන අවස්ථාවක් තමයි මේ නිින්ද කියලා කියන්නේ. එතකොට මේ දේ ශරීරය තුළ සිද්ධ නොවෙනවා නම් මේක ගැටලු ඇති වෙන්න හේතුවක්. අපිට සරල වශයෙන් ඔබතුමියට තෙලක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ළඟ ඉන්න වෛද්‍යවරයෙක් සමග කතා කරලා, ආයුර්වේද වෛද්‍යවරයෙක් සමග කතා කරලා ඒකට යොදන්න පුළුවන්. සරලම ප්‍රතිකාරය මෙයයි. එහෙම නැති වුණොත් මේක හේතු හොයාගෙන අපිට ප්‍රතිකාරයකට යන්න වෙනවා. හොඳයි, ඔබට අවස්ථාව දෙනවා. මෙදිරට කතා කරන්න 0115209209 0115209209. දැන් නින්ද සම්බන්ධයෙන් තමයි කතා බහ කරමින් ඉන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව නින්දට තියෙන ඒ විද්‍යාත්මක පසුබිම වෛද්‍යතුමන් බොහොම හොඳින් පැහැදිලි ප්‍රවේශයක් ලබා දුන්න අපි අපිට කතා කළ යුතුම මාතෘකාවක් තමයි නැතිම දෙයක් තමයි අපි අද දවසේදී කතා බහ කරමින් මේ නින්ද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් වෛද්‍යතුමන් සඳහන් කරා මේ පැය ගණන කියන කාරණාව, නින්ද සහ නින්දට අවශ්‍ය කරන කාල වේලාව කියන දේ. මේක දැන් සත්තුත් ඉන්නවා විවිධ වෙලාවල් වලට නිදා ගන්න, අඩු කාල සීමාවකට වැඩි කාල සීමාවකට නිදා ගන්න ඉන්න. නමුත් ඔවුන්ට ඒක දැනෙන්නේ නැහැ ඔවුන්ගේ ජීවන චක්‍රයත් එක්ක. නමුත් පුද්ගලයෙක් විදිහට අපි ගත්තාම අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක සමහර වෙලාවට අපිට මේ පැය ගණන සම්පූර්ණ කරන්න බැරි වෙනවා. විශේෂම කාන්තාවක් ගත්තොත් එහෙම ඇයට තියෙන වැඩ රාජකාරීත් එක්ක මේ කාරණාවට ගලප ගන්න බැරි වෙනවා. කොහොමද මෙතනදී ඒ ඇතිවන මානසිකත්වය, මානසික පීඩනය අපි ආම කරන්නේ? නින්දෙන් මොන වගේ මානසික පීඩනයක්ද කෙනෙකුට ඇති කරන්නේ? ඔව්, අපි දන්නවා අපි මීට පෙරත් මේක දීර්ඝ වශයෙන් කතා කළා. මේ පිළිබඳ නින්ද සහ මානසික සෞඛ්‍ය අතර තියෙන සම්බන්ධතාවය, මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. අපි දන්නවා මුළුමහත් මානසික රෝග සංහතියේම මූලික රෝග බීජය හැටියට අපි කතා කරන්නේ මානසික ආතතිය. අපි ස්ට්‍රෙස් කියලා කියනවනේ. මේ මානසික ආතතිය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි තමන්ට අවශ්‍ය පරිදි නිින්ද නොලැබීම. ඒක කොයි ආකාරයකින් අපි හෝ අපි සලසා ගත යුතුද? දැන් සමහරු කියනවා රෑට නිදිවරලා අපි දවල් නිදා ගන්නවා කියලා. අපි ආයුර්වේදයේ කතා කරනවා රෑ නිදිවැරීම, දවල් නිදා ගැනීම මේ දෙකම අපේ සෞඛ්‍යයට හොඳ නැති දෙයක් හැටියට. ඉතින් එතකොට දැන් අපි දන්නවා සමහර රස්සාවල් තියෙනවා, සමහර රැකියාවන් තියෙනවා තමන්ට රැයට නිදා ගන්න හම්බු වෙන්නේ නැහැ. උන්ට යම්කිසි වෙලාවක් දවල් නිදාගන්න shift එකට වැඩ කරන අයගේ එහෙම වුණාම වෙන්නේ අර අපි කතා කරපු මුලින් අපේ අර ශරීරයේ තියෙන ඒ ජීවවිද්‍යාත්මක කාලගතිකාවට බලපෑමක් ඇති වෙනවා. එතකොට අපිට රැය කාලයක් තිස්සේ නිදිමරපු කෙනෙක් අද රැය වේලස්සනින් ගියාට යාර නිින්ද යන්නේ නැහැ. මොකද රැය තමයි නිදා ගන්න ඕනේ. අපේ ශරීරයේ පුරුදු වෙලා තියෙන්නේ ඒ ආකාරයෙන්. එතකොට තමයි අර නියම බෞතවේදී සිතිලකරණේ, ඒ ෆිසියොලොජිකල් රිලැක්සේෂන් එක ඇති වෙන්නේ. ඉතින් ඔබට මොනතරම් වැඩ තිබුණත් ඔබේ වැඩ කළමනාකරණය කර ගැනීම හරහා ඔබේ නින්දට ප්‍රමුඛතාවයක් දුන්න නැත්නම් දැන් අපි දන්නවා අද අවුරුදු 45 වෙනකොට සමාජයේ බොහෝ දෙනෙකුට අධික රුධිර පීඩනය. එහෙම නැත්නම් රුධිරගත මේදය අපි කොලෙස්ටරෝල් කියලා කියනවා. එහෙම නැත්නම් දියවැඩියාව, රුධිරේ සීනි මට්ටම ඉහළ ගිහිල්ලා. එහෙම නැත්නම් මානසික ආතතිය
තවත් බහුල ප්‍රශ්නයක් තමයි අමතක වෙන එක. මම දෙවෙනි පිටුව කියවනකොට පළවෙනි පිටුව කියපුවා මතක නැද. මේක අද තරුණ ළමයින් අතරත් අද බෝ වෙන රෝගයක් වගේ වෙලා. එතකොට කේන්ති යන එක, නොරිස්සුම් ගතිය, තමන්ගේ වැඩ හරියට තමන්ට පාලනය කරගන්න බැරි වෙන එක, තීරණ ගැනීමේ තියෙන නොහැකියාව, අපිට ප්‍රශ්නයක් ආවහම ඉක්මනට අපිට තීරණ ගන්න බෑ. මේ සියලුම දේවල් රඳා පවතින්නේ ඔබේ මානසික සෞඛ්‍ය මත, මනසේ තියෙන යම් කිසි ශක්තියක් මත. මේ ශක්තිය ඌනතාවයක් ඇතිවීමට, ශක්තිය හීනවීමට බලපාන එක ප්‍රධාන දෙයක් තමයි අපේ නියම වෙලාවට නිදා නොගැනීම. දැන් නිදා ගන්න එක ගැන කතා කරනවා, නිදා ගන්න ඕන වෙලාව, නිදා ගන්න ඕන ඉරියව්ව, මේ සියලුම දේවල් ආයුර්වේදය තුළ කතා කරනවා. ඒ කාල වේලාව, ඉරියව්, මේ සියල්ලක් පිළිබඳව අපි කතා බහ කරනවා. ඊට කලින් අපි දුරකථනයෙන් එකතු වෙලා ඉන්නවා පොඩි මණිකේ මහත්මිය. අයිබෝවන් ඔබට සුබ උදෑසන. අයිබෝවන් සුබ උදෑසන. කරුණාකර රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අවම කරලා දුරකථනයෙන් පමණක් අපිත් එක්ක එකතු වෙන්න. රූපවාහිනී හඬ ඉතා අඩු කරමු අපි. අවස්ථාවක් ලබා දෙන්න ඔබ නාස්ති කරන කාලය තවත් කෙනෙකුගේ අවස්ථාවක් මගහරිනවා විය හැකි. වචන අපි සඳහන් කරමු. අපි නිදාගත යුතු කාල සීමාව මොන විදිහ ඉරියව්වකින්ද, විශේෂම පොඩි දරුවෙක් ගත්තත් කොයි විදිහ ඉරියව්වලින්ද, මොන වගේ වෙලාවටද අපි නින්දට යන්න ඕනේ, රාත්‍රියට විශේෂම නින්දට යනකොට, දැන් දවල් කාලේ ගොඩක් අය පුරුද්දක් කරගෙන ඉන්නවා නිදාගන්න එක. ඔව්, මං හිතන්නේ මේක අපි මේ අපේ ජීවන රටාව වෙනස් වීමත් එක්කනේ මේ අපේ මේ නින්දට මේ බලපෑම ඇති වෙලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉර බහිනකොට අපි නිදාගන්න තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි අවදි වෙන වෙලාව ගැන ගත්තොත් ආයුර්වේදයේ කියනවා බ්‍රහ්ම මූර්තිය කියලා. උදේ 4:05 වෙනකොට තමයි අපි අවදි වෙන්න හොඳම වෙලාව. මොකද ඒ වෙලාවට අපි මේ විශේෂ ශක්තිය අපි ශරීරය තුළට ගැනීම හරහා අපිට පුදුමාකාර වූ ශක්තියක් අපි තුළට. කතා කරමු වෛද්‍යමය තවත් දුරකථන මතමක් තිබෙනවා. සමරකෝන් මහත්මය ඔබට අයිබෝන් ඔබේ ප්‍රශ්නය අපි ඉතා කෙටියෙන් සඳහන් කරමු. ඔබත් දුරකථනයෙන් අපිත් එක්ක කතා කරන්න රූපවාහිනිය හඬ ඉතාම අඩු කරමු. නින්ද එක දිගට රාත්‍රියේදී ලැබෙන්න ඕනද කියන කාරණාව තමයි. මෙහෙමයි, සමහරුන්ගේ ওই නින්ද පැටර්න්ස් වෙනස් වෙනවා. නමුත් ඒක ශීඝ්‍ර වශයෙන් ඒක තදබල විදිහට අපි හිතමු හැම පැයකට සැරයක්ම කෙනෙක් අවදි වෙනවා, ඊට පස්සේ නිදා ගන්න තැන වෙලාවක් යනවා. මේ වගේ අක්‍රමිකතාවයේ තියෙන තීව්‍රතාවය අනුව අපි ඒක තීරණය කරනවා. මේක ස්වභාවික නින්දක්ද, එහෙම නැත්නම් සාමාන්‍ය නින්දක්ද, එහෙම නැත්නම් අසාමාන්‍ය නින්දක්ද කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්ලීප් ඇට් ස්ට්‍රෙච්. අපි එක දිගට අපිට පැය 6:30 හතක් අපිට නිදා ගන්න වන්නම් ඔබ බොහොම වාසනාවන්ත කෙනේ. ඔබේ නිරෝගී භාවයට මං හිතන්නේ ඒක විශේෂයෙන් බලපාන දෙයක්. වෛද්‍යතුමනි, දැන් මට මෙහෙම අහන්න හිතුණා, දැන් වෛද්‍යතුමනි අපි මනෝවිද්‍යානුකූල පැහැදිලි කර ගැනීම තුළ කෙටි නින්ද, කියන්නේ අපි මුලින්ම නින්දට යන රාත්‍රී කාල වකවානුවල් ඔබ වෙන් කරලා තිබෙනවානේ මනෝවිද්‍යානුකූලව. එතකොට දැන් මෙහි තදම නින්ද අපිට ලැබෙන කාල සීමාව මොකක්ද? සහ එහිදී යම්කිසි කෙනෙක් බලහත්කාරයෙන් තමන්ගේ නින්දට බාධා කිරීමක් හෝ ඇහැරවීමකදී ඇතිවන මොළයට ඇතිවන බලපෑම සහ මේ ස්නායු වලට මේ සියල්ලට ඇතිවන ශාරීරික බලපෑම කොහොමද කියලා. ඔව්, අපි ඉස්සෙල්ලා කතා කළා සක්‍රීය නින්ද සහ නිසල නින්ද කියලා. නිශ්චල නින්ද කියලා, කයිට් ස්ලීප් ඇන් ඇක්ටිව් ස්ලීප් කියලා. මේ ඇක්ටිව් ස්ලීප් එකේදී අපි මුල අවස්ථාවේදී අපිට මේ සිහින දකින අවස්ථාව සහ ඊට පස්සේ ගැඹුරු නින්ද කියන එක තමයි වෛද්‍ය විද්‍යාත්මකව අපි සඳහන් කරන්නේ. ඒ වගේම අපි චාගර, ස්වප්න, සුසුප්ත, තුරීය කියලා අවස්ථා දෙකක් කතා කළා. මේකෙන් වැදගත්ම අවස්ථා දෙකක් තමයි ස්වප්න සහ සුසුප්ත කියන අවස්ථා දෙක. අපි නිදාගන්න ගිය අවස්ථාවේ ඇති වෙන තත්ත්වය සහ ගැඹුරු නිින්ද, මේක අර මං කිව්වා මේ අවස්ථා දෙක, මේ ෆේසස් දෙක දෝලණය වෙනවා. අපි අර රැපිඩ් අයි මූවමන්ට් චලනය වෙන අවස්ථාවට යනවා, ආයිත් අපි NREM නොන් රැපිඩ් අයි මූවමන්ට් අවස්ථාවට යනවා, ගැඹුරු නිින්දට යනවා, ආයිත් අපි අර මතුපිට අවස්ථාවට එනවා. මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් යනවා කියලා සාමාන්‍යයෙන් භෞතවේදීය ගැන කතා කරනකොට, ස්ලීප් ෆිසියොලොජි එක ගැන කතා කරනකොට, නිින්දේ භෞතවේදීය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ. මේක කෙනෙකුගේ සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට සමහරු ඉන්නවා
රෑ නිදාගත්තාම උදේ වෙනකන් අර ෆිල්ම් එකක් බැලුවා වගේ මතකයි. සිහින දැකලා 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 මතකයි. ඒ වගේම තමයි අපි සරලවම කිව්වොත් ඔබේ නින්දේ ගුණාත්මකභාවය ඔබට වටහා ගන්න අපිට හැකියාව තියෙනුනේ අපේ ගතත් නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ, සිතත් නිදා ගන්න පුළුවන්. දැන් සමහරුන්ගේ සිත අවදී. අපි කරපු කියපු දේවල් හැම එකක්ම සමහරවිට මතක් වෙනවා, හීන දකින්නවා, උදේ නැගිට්ටාම සියලුම දේවල් මතකයි. සමහරු ඉන්නවා හිත නිදි ගත අවදීන්. අපි කියනවා ස්ලීප් වෝකින් කියලා. සමහරු නින්දෙන් අවදි වෙනවා. මේ වගේ නින්දේ විවිධ අක්‍රමිකතා තියෙනවා. දැන් අපි ඉස්සර කතාවක් තියෙනවා, සමහරුන්ගේ ඇඳ ළඟට ගෝණියක් තෙමලා දානවා. මොකද නින්දෙන් නැගිටලා සමහරු ඇවිදිනවා. අපි සමහරු කියනවා කනත්තට යනවා කියලා තේ දවස්වල කතාවක් තියෙනවා. නින්දෙන් ඇවිදිනවා සමහරට මතක නැහැ. ඒ හිත නිදි ගත අවදීන්. ඒ වගේ මේ වගේ ඒ කතාවල සත්‍යක් තියෙනවා. මෙහෙමයි සත්‍යක් තියෙනවා. එතනදී අපි අර කනත්තට යන කතාව කෙසේ වෙතත් තමන් ඒ ගත අවදී වෙන අවස්ථාවේ ගත චලනය වෙනවනේ. එතකොට තමන් යන දිශාව තමන්ට තීරණය කරගන්න දොරත් අරගෙන එන්නට යන්න පුළුවන්. සමහරලාට අර ඇති වෙන තෙතමනේ නිත ඇති වෙන සංවේදනයේ නිසා සමහරලාට නින්ද කැඩිලා ප්‍රකෘති තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. එතකොට තමන් කරන කියන දේ තමන්ට වැටහෙන්න පටන් ගන්න පුළුවන්. එතකොට නියම தત્ත්වය කියලා කියන්නේ තමන්ගේ ගතත් දා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ හිතත් හොඳට නිින්ද යන්න පුළුවන් වෙනවා. ඒක තමයි නිරෝගී නිින්දක් කියලා අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පුද්ගලයෙකුගේ ජීවිතයෙන් තුනෙන් එකක් අපි නිදා ගන්න එක තමයි කරන්න කියලා බෞද්ධ මනෝවිද්‍යාවේ බෞද්ධ වේදේ කතා කරනවා. අපි ගත්තොත් එහෙම ලක්ෂ දෙකහමාරක් අපි සාමාන්‍යයෙන් අවුරුදු 60ක් ගත්තොත් ලක්ෂ පහමාරක් පැය ලක්ෂ පහමාරක් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකෙන් තුනෙන් එකක් දල වශයෙන් පැය ලක්ෂ දෙකක් විතර අපි නිදා ගන්නවා අපේ ජීවිතේ. නමුත් ඔය නිදාගත්තට ඕක නියමාකාරව ලැබෙන පුද්ගලයෝ බොහොම අඩුයි. එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙනවා. ඒවා අපි නොසලකා හැරිය යුතු නෑ. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මේක සාමාන්‍ය තත්ත්වයක්ද, පාරිසරික හේතුවක් නිසා මේක වෙන්න පුළුවන්, තමන්ගේ මානසික ආතතිය නිසා මේක වෙන්න පුළුවන්, තමන් ඇති කරගන්න පුරුදු නිසා මේක වෙන්න පුළුවන්, මානසික රෝගයක් නිසා මේක වෙන්න පුළුවන්, කායික රෝගයක් නිසා මේක වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් අපි හරි හැටි ගණනය කරන්න ඕනේ, නිර්ණය කරන්න ඕනේ. ඒ අනුව තමයි අපි මේකට ප්‍රතිකාරයක් කරනවාද, ඒක කොහොමද කරන්නේ කියලා තීරණය වෙන්නේ. දැන් සුවනින්දක් ලැබෙන්නේ පැය කීයක් නිදාගත්තාමද කියලා අපි කියමු. ඔව් අපි මෙහෙම දැන් අපි ගත්තොත් නැපෝලියන් නිදාගත්තයි කියලා කියන්නේ බොහොම පැය 3ක් 4ක්. ඒ සමහරු දන්නවා. ඔව් සමහරු දන්නවා තමන්ට පැය 3 4ක් නිදාගෙනත් බොහොම ප්‍රාණවත් ප්‍රසන්න විදිහට තමන්ගේ වැඩ කරගන්න පුළුවන්. සමහරු ඉන්නවා පැය 5ක් 6ක් නිදාගත්තොත් ඒ නිින්ද අතරමඟ නතරුනොත් උදේට වැඩ කරගන්න බෑ. ඒ තියෙන ෆ්‍රෙෂ් ගතිය නෑ. ඒ තමන්ට අර ධාරණය කරගැනීමේ හැකියාව නෑ. කේන්ති යනවා. ඒකින්ද ඒක දල වශයෙන් අපි කියනවා පැය 6මාරක හතක නිින්දක් කෙනෙකුට අවශ්‍යයි. සමහර වෙලාවට පැය 12 ඉක්මවා නිදා ගන්නත් අපි දැකලා තියෙනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. ඒක අසාමාන්‍යයි. අපි ඒකට කියනවා හයිපර්සොම්නියා කියලා, අතිනිද්‍රාව කියලා කියනවා අපි. විශේෂයෙන් අපේ ආයුර්වේදයේ කතා කරනවා මේ කප ප්‍රදාන පුද්ගලයන්ගේ වෙලාවට විශේෂයෙන් අපේ ඇති වෙනවා අනිද්‍රාව. වාතේ ප්‍රകൃති වාත ප්‍රകൃතියන්ගේ වාතේ ප්‍රදාන පුද්ගලයන්ගේ අනිද්‍රාව ඇති වෙන නිින්ද නොයෑම. ඒ වගේම මේ කප ප්‍රകൃතියන්ට මේ අතිනිද්‍රාව ඇති වෙන්න පුළුවන්. මේ වැඩිපුර නිදිමත ගතිය මේක සමහර වෙලාවට කායික දැන් අපි ධාරණයක් ගත්තොත් එහෙම තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන හෝමෝනවල අසමතුලිතතාවය නිසා දවල්ට නිදිමත දැනෙන්න පුළුවන්. ශිෂ්‍යයන්ට පාඩම් කරනකොට නිදිමත දැනෙන්න පුළුවන්. රාත්‍රියට හොඳ නිදා ගන්න. කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්වයන් නිසාත් මේ නිදිමත දියවැඩියාව නිසා, කොලෙස්ටරෝල් නිසා, රුධිරයේ තියෙන සීනි මට්ටම ඉහළ යාම නිසා රාත්‍රියට උන් හොඳට නිදා ගන්නවා. නමුත් දවල්ටත් උන්ට නිදිමත කිරා වැටෙනවා. ඉතින් ඒ තත්ත්වය අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. සහ වෛද්‍යතුමනි අර නිදිමත කියලා නිදිමත කියලා කොටසයි බුද්ධිමත කියලා කොටසයි දෙකක් හඳුනාගන්න. يعني ආහාර ගැනීමෙන් පසුව ඇතිවන නිදිමත සහ අපි සාමාන්‍ය විදිහට රාත්‍රී කාලයේ ලබා ගන්නා නිින්ද අතර මොනවාගේ වෙනසක්ද? ඔව් මෙහෙමයි. අපි බුද්ධිමත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ආහාර ජීර්ණ පද්ධතියට ආහාර එකතු වුනහම ශරීරයේ අපේ මේ තියෙන එන්ජිමට පොඩ්ඩක් බර වැඩි වෙනවානේ. ඒ නිසා ශරීරයේ එන්සයිම් වල ක්‍රියාත්මක වීමේ උපරිම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපේ ශරීරයේ අර බෞත වේදී සිතලකරණයක් ඇති වෙනවා. ඒකට තමයි අපි මේ බුද්ධිමත කියලා කියන්නේ. බුධීමෙන් පසු ඇතිවෙන මත බුධිමත කියලා කියනවා. නිදිමත අපි සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී ඇතිවෙන දේ. මේක විශේෂයෙන් අපි අවධාරණයෙන් කතා කරන්නේ ඔබේ කායික සහ මානසික සෞඛ්‍යයට වැදගත් දෙයක් නිසායි. ඔව් දැන් වදිතුමනි අපිට නිෂ්පාදන අංශයෙන් ගැටලුවක් යොමු වෙනවා. මේ උදේ වරුවේ නිදා ගැනීම, දවල් උදේ වරුවේ නිදා ගැනීම සහ වැඩිපුර දවල් වරුවේ පැයක්වත් අනිවාර්යයෙන්ම නිදා ගන්නට අවශ්‍යයි. මොකක්ද ඒකට හේතුව?
එක වයස අනුවයක වෙන දෙයක්ද නැත්නම් දරුවන්ට අපි කතා කරපු පැය 7 වැඩි වෙනවා. ඒ වගේම අවුරුදු 45 50 වැඩි වෙච්ච කෙනෙකුට වැඩි වී පුද්ගලයාට 40න් ඉහළ 45න් ඉහළ වැඩි වී පුද්ගලයාට දවල්ට සාමාන්‍යයෙන් පැයක් විනාඩි 45ක අපි සීස්ටා කියලා කියනවා. සාමාන්‍යයෙන් ඒ ඇති කරගන්න විවේකය අපි සාමාන්‍යයෙන් අනුමත කරනවා ඒකේ පුද්ගලයාගේ වයස 90 සහ ඔව් නිදිමරණ කෙනෙක් නම් ඌට අනිවාර්යෙන් දවල් කාලේ නිදාගන්න වෙනවා. අර අනිසිපල ප්‍රතිඵල ඇති වුණත් නිදි නොමරත් එහෙම පැයක් ඒ වගේ කාලයක් නිදා ගන්නවා කියන්නේ ඒක සාමාන්‍යයි. වයසට වයසට ගිය කෙනෙකුට අපි රෑ පැය 6:00 7:00 සුවනින් නිින්දක් ඇති වුණත් අර වගේ වයසට ගිය කෙනෙකුට හවසට ඒ වගේ විවේක කාලයක් ගත කළාට කමක් නැහැ. ඔහු රෝගී තත්ත්වයකින් යම් කිසි කෙනෙක් පෙළෙනවා නම් ඔහුට ඒ විවේක ගැනීම සඳහා ඒ හවස නිින්ද ඇති කරගත්තර කමක් නැහැ. මොකද අපි දන්නවා ගොඩක් දෙනෙකුට දවල් නිදාගත්තාම රෑට නිින්ද යන්නේ. අපි අනුමත කරන්නේ මේ රෑ නිින්ද තමයි අවශ්‍ය දේ කියලා. රෑ නිින්ද නොයෑම එතකොට රෑ නිදි මරනවා. දැන් අර මන් නිතරම කියන දෙයක් මේ ළමයි පුරුදුලා ඉන්නවනේ ෆෝන් එක පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් ළමයින්ගෙන් ඇහුවාම කියන්නේ අපිට ඩේටා හම්බ වෙන්නේ දත්ත හම්බ වෙන්නේ රෑ 12ක් පස්සේ නොමිලේ. එතකොට මේගොල්ලෝ නිදි මරනවා. මේක හොඳ නැහැ. අධ්‍යාපන කටයුතු දුරවල වෙන්න මතක ශක්තිය හීන වෙන්න මේ දේවල් බලපාන්න පුළුවන්. නින්ද පිළිබඳව කතා කරන්න තියෙනවානේ. නින්ද වැඩිපුර යන අය ඉන්න අපි අතරෙත් නින්ද අඩුවෙන් ලබා ගන්න තියෙන උදේටත් නිදාගෙන දවල්ටත් නිදාගෙන රැටත් හොඳට නිදාගෙන 12ක්ම නිදාගන්නත් අපි අතර ඉන්න ඔය දින හැම දෙයක් පිළිබඳව කතා කරනවා වගේම පුංචි දරුවන්ගේ නින්ද පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මනෝ වෛද්‍යාව කොහොමද නිර්වචනය වෙන්නේ කියන එක. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ මානසික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ වාදිතුමන් අපි ඔහුගේ දුරකථන අංකය ඔබට මතක් කරන්නම් 044 144 141 044 144 141. මේ සාකච්ඡාවට අද සම්බන්ධ වුණේ මානසික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ වාදිතුමන් ආයුබන් කියලා අපිට සම්බන්ධ වුණා. සුබ දවසක්, බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.